සුපසන්්‍යයා කෝනං අපේ සාමීන් වහන්සේලා අපේ සලාම් ඉස්ල හැමෝටම අප හත්තල සතුන්දන කියන්නනිසාත් කොඩක් සතා කරගෙන අමෝහමනං අදති කවුන්සිලන් අපේ ම්‍යර්ගප්‍රදේශණය විෂය අන්තිම ලික්කසයක තමයි මේ දාගත්තේ. හදිසියේම චුක්්ටක් අපේ හිරාස විස්ත අපේ තේපර ගැන විස්තරය කරයි අපි එන්න ඕෝන විදදිහ මං කියන්නං විශේෂයක් කියන්න තියනවා මෙතැනදී අපි දැන් හැමෝම දැක්ස්කා ඩන්ේ එකේ විදදිහ අපිට යන්න ඕනනි තමානේ පොහොමදුල යන්න වෙන්නේ කොච්චර වෙලාවක්තියනත කොච්චර වෙලාවක්්‍යයනවද අපිටි යන්න අපි පොහමතුකට උත්තරයක් සැලසුම් කරගන්න ඕනි ඒ කාලය ඇතුළත අප දැන් ඒ ගැන අබෝධයක් තියනම් යොකට දැන් මේ කාවන්සලෙන් සබ් දේ එකේ අපෙන් අහන ම කියලා කිවේ ප්‍රශ්නයි ප්‍රශ්නයි යහනම කියලා කිවේ මෙතනදී අර අපට අනිවාර්ය ප්‍රශ්න නෑ කියලා ලුවත් එම කේද අනව අනිවාර් ප්‍රශ්නයක් කැවිත් තිබ නිසා අපේ කොයකට ප්ලෑස්ති වෙන එක හ බැයි කියල මට හිතනවා ඒතත්ටෙන් ගත්තත්. අපි මේ වෙලා වෙදී බලමු මේ සජෙට්ටකේ අපිට ප්‍රශ්ණ දෙකායනා ලියා තියෙන්නේ අපේ ප්‍රශ් දෙක්කක් පලස් වෙන්නක් මොනු දෙකට බලාගන්න ඕනි. දකොට ඉතාම කෙටියෙන් අපිට ඕන වෙන්නේ විනාඩි දහයකට පහල්ලව කපරීම උත්තරයක් අපිට ඕනි වෙන්නේ. ඒ නිසා මංවන හිතුවා. හම විශේෂ තතුති න නනි මේේවෙල්ලාේ අපේ තාරිකාමිින් ල්දැල නානන්ද ගද්‍යාලේ තාරිකාමිස් අපට සම්බන්ධ කරලා දෙනවා හත්ම ප්‍රදේශි ඒකම් කාරයායේ පදශ නිල ධරරිතුම මහේෂ නිසාස් ට නි ධරි ම පපදේ ාරික ම අපට අස හද කර ි සබධ කර දෙනවා තාරික මි ස අපට පකඉන්නවා. ක . ෂෙන් ස්තුතියක් මන් में වෙලාදේ අප හෙමෝම පැති වෙලා හැමෝම වෙන ීමමං කොද කරනවා සයව සම් බඳධ කල්ල දීම එක ස හතර හමරට සම්බන්ධ වෙනවා අපේ මේ ිස්කසන් එකට.කොට ස තමයි ඉික්ක්ස එක ප්‍රශනටිකස් කරන්නන්නේ. අපිට එනම් ඒ කියලා හිතලා අපි තාගට් කන ප්‍රශ්න ටික ත පට සමුද්‍ර මඩම් දාල පියනැතිික තිකක්ක බලලා අපි එහිතුවා ඔමන් फීරන්ස ඇතිකතියි මොනොවද කියන එක. අපට ඒ කියලා හිතන්න ඒ තික අපට කෙටියෙන් කතා කරගන්න ඔය මේ කියල අප නිධර්ම අපපේෂන ඉල්ලධාර්ත්තමමා සම්බන්ධ කරන තියෙනවා අපිට විේශෂයෙන් අපි සහ ගන්නවන නිස්මේ නිසා ඒ හිදා එහෙමනම් අපි එතුමා එන කල් තම ලොබ්ව නකාල් හතරහ මාර්තමයි ලොබ් වෙන්නේ අපේ හිරන්සට කියන්න කියම අපි අපේ විෂය ගැන අපේ සයිකෝවලදී මේ ඔපදේශණ අපි අධ්‍යාපන මනොවිද්‍ය විශේදී අපි කරපු විස්තරය වගේ අන්න ඒ වගේ අපි යප්‍රදේෂන විෂේයටත් කොහම දෙන්න කිය අපි හිරාසයගින් ඒටික අහ ගම මං එන්න මෙහෙම යෝජනාවත් කරනා මෙත නැදී මංහිතනවා අනික්්‍යත් එකඟ වේර කියලා මේකට අපිට තියෙන වෙලාව හරි අඩුයි ඇය අතරහමාරරි අපිට පයක හමරයි තියෙන්ය හය වෙන කල් තකොට මෙන්න මේ වෙල්ලා වෙදී අප උපරිම ප්‍රයෝජනයගන්නේ අපිට ප්‍රශ්න දෙකයි ලියන්න තියන්නේ ඒ ප්‍රශ්න දෙකට අවශ්‍ය ටික අපේ කතා කරනවානම් මං හිතනවා ඒ වෙලා අපි හොඳ එක්ක අග හිියාන හොඳයි කියලාමං කලින් ස ටක ුව මෙන්න මේ විனாල දහටස අපි චෝට් කල කියන්න කියලා තකට මං හිතන ොඳට හගෙනනිදලා අපේ ලියාගන්න ඕනි ියාගන්න පුළුවන් අපිට වෙලාවේ කෝඩක් ප්‍රශ්න හනෙක කොඩ්ඩක් අඩු කරලා අපි අහගනදලා තෙකෝෙන්ක්ට දැන් අපේ කවශිමිස් ධනමනය මෙැකිවර වෙච්චිගමං ඒ හින්දමං හිදනවා අපිට අත පස්ස වන දෙයක්තියන මන තෙක්කෝඩනගෙන් අහගම අපද අපිට ඕනෙටිකසය විස්තරකලාට පස්සේ අවසානදී මොනහරි ක්‍රශ්න හනතියන වමනං අපි ඒ වෙලාව ඉතුරුණු ඒ වෙලාව දාගම කියලා මම යෝජනාමක්ෂන්නවා අපේ සෑලා මෙස්ල සාමීන් වහන්ස මොකද කියන්නේකට මටක ඒකට අපි කොඩක් මකද කියන්නේ එකත. ඒම හොන්ඳයිද. ඕ රසාදරම නැත්තන්හිම අපේ කාලවවෙලා ගොඩක් යැනව මුකද හවසර්ත එකක් තියන නිසා මේ අපි ඒ විදිර කරම කාටරි මනහරි හග අන්න තින අප රකෝඩ හල ලියගන්න පුලුවන්, කවුන්න පැක හමර අපිට තියන්නේ මමම් ඔය හඳනම් ක කරලායිවර අ අපපේ දැ මෙන්නමටික තමයි එනම් හිරන්සට ආරධනා කන්නවා මේ අපි ද මේ කතාව කිය කියන්න කෙළ දැන්හර සයික වල වගේ හිරන්ස හිරන්ස ඉන්නවන ද විර මනපුාව වගේ ඕමහත්ම මේ හ මේකෙ මේ කර්මෝටිකත් එක්ක බැලවාම මේ ලොපොට ික නවසිලල් දෙ කරම් මන ලොකුට අවෝධය නෑ මටත් පැටලුුණේ අරම මේ ටීචස්ලදේ අප මැඩම්ල දෙන්නෙ කරලා තිබරු නිසා තමයි මේ එකක් ගැටලුවකට පත්තුනේ එකැ සමුද්‍ර මඩම් කොඩසක් කරලා තියෙනවා මේ අනිරෝෂණී වැඩම් කොඩසක් කර තියෙනවා ඒකන්නේ ගරුප්පල ඒ දෙන්නත්තු ගන්නලා තියෙන විධ වි විදිහයට මමත් මේ ැන් මගේ නෝට් එකෙත් ලකු අඩු පාඩුකක් තියෙන සහරක් කලාවට මේ දැ අනේ මංහිතනය අර තීචෙනෙක් දාලා තිබුණා නෝට්ස් වගේයක් ඒ නෝට් එකයි මගේ නෝට් එකයි ිකක් වෙනස් දෙ අරට මැඩම්ල දෙන්නෙකු ගණඩපු නිසා තමයි එහෙම වෙන්න මෙලා තියෙන්නේ කියන අඩු පාඩු තියෙනවා දැන් අර සමහරක්ක දැ අපේ ලෙක්චස්සල දීල තියෙන විදියට නෙවෙයි සමහර මේ කැන මේ කෞද්ධ අපේ සමුද්‍රම අපිට කරේ සමහර පාඩන් ටික් කරේ මේ නිරී ඒටික සමුද්‍ර මැඩම් කරලා තියෙනවා අනෙකු රූපලට එතකොට නෝට්ස් දෙකේ පරස් මෙකැන් සමහර කෙනාවට පමි කැනේ වැඩිපුර ගිහි තියෙන නෝට්කේ ඇතැම් කරුණු ඉස්සල්ලම මේ ඒ නෝට් එකේ තියෙන අඩුපාඩු ික හදාගන්ඩ ද මමට මුලටම කර අමත් මුලටම කරන්න ගත්ත එක නෝට්ට එකේ තියෙන කැනෙ අපි හැමෝම එක වාගයක් ලියන්න නම් එතකො නෝට් එක හැමෝටම පොදදුවෙ දෙපේ අන්නේ නෝට්ට එකේ පොදු ප්ලක්ෂණ ටික හදාගණඩ ඕනේ මුලටම එම නැත්ලම් පොටෝ කොපියක් හරි අරගෙන තියාගත්තන හරි අඩුපාඩුටික ඒෙන අර සමනය කරගන්න. ඒක් ඊළඟට මේ අපිට සාමානයෙන් කරලා ය විශයපතය ගත්ත හම ඒ විෂප මේ තියනවා ගොඩක් වෙලාවටම අනිමාරයෙන්ම එන්න පුළුවන් ත දෙයක් තමයි මේ අපිට මනෝවිද්‍යා ප්‍රවේශවල දියල තියෙනවා යම්කිසි මේ න්‍යයන් ටික අන්නේ න්‍යයන් අපිට පහක් කරලා තියෙනවා ඒ පහ පිළිබඳව ලොකු අවධානයක් යොමු කරණ්ඩෝඕනේ මේ එකැන්නේ ගැටලුවක් ඇතිවුණාම ගැටලු විසඳගණ්ඩ මනෝවිද්‍ය උපදේශවරයා භාවිතා කරන ක්‍රම ශිල්පත්තික්ක එතකොට මේක හැමතිස්සම පුද්ගල පුද්ගල පැත්තෙන බ මේ පහ තමයි මේ මලෝ විස්ටේෂනවාදී නයාය ඉදිරිපත් කරන්නේ මේ සිගමන් ෆොයිඩ් එළඟට මේ චර්යා හැඩ ගැසීමේ නියාය ජබී වොටසන් ඒතකම මේ ජෝසප් වොල්ප කියන කෙනා එළඟට හේතුවාදී චිත්තවේග චර්යා ප්‍රතිකාරය ඇල්ඩ එලස් කියන විද්‍යාඥය ඉළඟට සාන්දෘෂ්ටික නයාය වික්ට ෆරකල් ද්ගල केේंद्र්‍රිය नියාය කාල් රජෙස් ඔන්න කියන පස් දෙෙනගේ මේ කියන මනැ මනෝ්‍ය මනවවිද්‍යඥයගේ ඒ ්‍රමවේදයන් උපදේශන යට පාදක කරගත් ආකාරය පිළබඳව මේ හැම්ම උපදේශන नියායක්ම පුද්ගලයා පිළිබඳ සංකල්පයක්ත් පවරුෂය පිළිබඳ සංකල්පත් උපදේශන න්‍යායත් මෙන්න මේ මෙව තුනට අනුව බලාගත් තනම් හරි කියන එක තමයි මගේ විශ්වාසය. ගන්නේ පුද්ගලය පිළිබඳ සංල්පය කොද ගොල්ල විශතේෂනය කරන්නේ පෞරුෂය පිරිබඳංල්පය කොහොමද විස්ටේෂනය කරන්නේ එත් එක්කම උපදේශන න්‍යාය මොකක්ද කියන පිළිබඳව දැනුවත්වීම වැදගත්. එතකොට මම හිතනවා අපිට නම් අපිට මේ කොටස කරලා දඉන්නේ සමුද්‍ර වැඩම් ගැන දෙකේම සම්මිශ්‍රණයක් ගන්න දැඟ අනිත් සමහරක් සමහර ගරප්පලට කරලා තියෙනවා නිරෝෂණී වැඩම් මේක තොට ඒ දෙක පිළිබඳව නෝට් දෙක පිළිබඳව මේ එකක් මැධ්‍යස්ථව හිතලා ගොඩනාගාව ගන්නෙක් හොඳයි කිය මේ හිතනවා මේ උත්තරයක් ලියාගන්න ක්‍රමවේදය කට මේක අන්තිම අපිට නං අන්තිම කොටස තමයි කරලාතියෙන TX ් එකට මේ නි අයන් ටික ඒත් දෙකම ඉදිරියට ගියාම මේ එපදේශන න්‍යායන්නෙක්කම ප්‍රධානම උපදේශන කාරයන් නිදිියට ගත්හම මේ මනොවි්‍යාත්න කුපදේශයක්ත් අධ්‍යාපනික පදේශනයක් පවුල් උපදේශණය සහ ෘතිය උපදශණය කියන කොට සතර තමයි කැඩෙන්නේ එතකොට මේකේ අපිට වැදගත්ම වෙන කොටස තමයි අධ්‍යාපනි උපදශය කියන කොටස ඒකට වැඩි නවෘතාවයක් දෙන්න අපි ඉගෙන අපි ගුරුවරයා හා ළමයා පාසල ඔය කියන සංකල්පයක්ත් එක්කේ යන්නේ අධ්‍යාපනික උපදේශනය තකොට අධ්‍යාපනික උපදේශනයට වැඩිපුර තැනක් දීලා ඒ පිඩිබඳව කරුණඩිකක් ප්‍රස් කර ගත්තා නම් හොඳයි කිය හිතනවා ඉළඟට මේ පාසල් උපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඒකට නෝට්ට එකක් දීලා තියෙනවා තකොට ඒ උපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කරන එක පිළිබඳව අනිවාර්යම ප්‍රශ්නයක්යි දෙදස් එක අංක දාසේ චක්‍රලයකන ඔස්සේ එකන චක්‍රලයකෙන යන ගොඩක් වෙළවට වශව එකක් නැහැ තියෙනවනම් හොඳයි නමුත් එක නෝටට එකක් දීල තියෙනවා ඒ සම්බන්ධයෙන් එන්න පුළුවන් ඊළඟට උපදේශකවරයෙකු සතුවිය යුතු ගුණාංග ඔන්නෝ ඒ ටිකත් ඊළඟට දත්ත රැස් කිරීම තදද රස් කිරීමේදී ගොඩක් දුරට උගන්නලා තියෙනවා මේ දත්තරස් කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව එකඇ ප්‍රශ්නාවලිය ආත්මකථන වාර්තා සම්බුග සාකච්ඡා ඔය වගේ දේවල් පිළිබඳව ලොකු විස්තරයක් කරලා තියෙනවා මේ පර්ෂණ ක්‍රමසා පරේෂණ නොව ක්‍රමඇසුුවෙන් පි ගොඩක් කලාවට භාවිතා කරන්න වෙතන පරේෂණ නොවන ක්‍රමණ තෝට පරේෂණ නොවන ක්‍රම යටතේ නිරීක්ෂණ සම්බග සාකච්ඡා ප්‍රශ්නාවලේ ප්‍රත්යේ අධ්‍යයනය වගේ දේවල් අරගෙන තියනෙනවා ඇතකොට ඒවාදී දත්ද රස් රීමට භාවිතා කරන ප්‍රමවේදයන් පිළිබඳව කීපයක් සමහරක් කලාවට දෙක් තුනක්වෙන්න පුළුවන් එකැන කීපයක් දීලා අපෙන් හඩ පුළුවන් මේක භාවිතා කරන විදිිය කොහොමද කියලා එට ඔන්නඔය කියන කාරණ පිළිබඳව වැඩිසල්ලකිල්ලක් දක්වන එක හොඳයි කියලා හිතෙනවා එකැන්නේ සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්න දෙකයි එන්නේ ඒ ප්‍රශ්න දෙක පිළිබඳව මේ හොඳ අවබෝධයෙන් ලියන්ඩ එත් එකම පද මස්ථිචගෙන ධාතන උපදසතා උපදේශන කුසලතා ගත්තහම මේ අර උපදේශක වරයාා සතු කුසලතා උපදේශන කුසලතා කියලා දෙක් එක නැර දෙපැත්තරම හිතන්න පුළුවන් කරුණු දෙකම එකහා සමානව ගඩ පුළුවන් කොන්නෝ වගේ කරුණු ටිකක් තමයි මේ අපිට මේ කොටසින් ගන්න තියන්නේ අමහිතන්න මේ ගොඩක්ම උපදේශන ඉතිහාසය ගැන අපිට ලොකුවටම කරලා නැහැ උපදේශ ඉතිහාස ගැන පොඩියට කරලා තින පොඩි සබන්ධතාව දී ති උපදේශය උපදෙ දීම කියනක ගොඩක් පේරල හලත න උපදෙස්හ පදෙ ද කිය පපදේශය උපදෙස් දීම ගැන කියැන මොකක්ද කියන එක. මංහිතන්න එකැන මේකේ ලොකු එකන ලොකු ගැටලුවකට පත්තේ කියලා ප්‍රශ්න දෙකයිනෙ ලියන්න තියන්නේ ඕන තරම් එකැන සාමාන්‍යෙන් ප්‍රශ්න හතරකින් දෙකයින දෙකක් ලියන්න තියන්නේ.තකොට හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නය දෙක තොර ගන්න එක අතිශය වැදකත් සමහර විට ප්‍රශ්නය කොටස් තුනකට එන්නත් පුළුවන් හතරකට එන්නක් පුළුවන් එ මේක අ ප්‍රශ්නපත්තරේ අපිට කියපු විව්හත් එ එක ගත්තාම ඇතැම් ප්‍රශ්නපත්තරවල මේ ඒ විව්හය වෙනස් වුණාගැන සමහරක්කේ අහලා තිබුණා දැන් අනිවාරය කරන්න නැහැයි කියනේ අනිවාර්ය කරලා තිබුණ ඒත් එකව මේකෙදී මොකක් කරයිදෙ පි දන්න නමුත් ප්‍රශන ද. සාපේක්ෂව ගත්තහම මේ ප්‍රශ්නය කොටස් ගාන වැඩිගරයිද කියනෙ අපි දන්න නහැ තමාට තුනකට යන්න පුුවන් හතකට යන්නත් පුළුව උදාරණයක් ඉදර ගත්තොත්යම සමහරක්කව ද සහර පේපරල ගත්හම ජෙම්ම එකේ වුුණත් තෝරගන්න ප්‍රශ්නයන්නේ අනුකොටස් සාමාන්‍යෙන් හන්න කොටස් පහදදේලා තුනෙෙන් කොට පහ තුනක් විස්තර කරන්න කියන කෙටි සටහන්ලියන් වගේව නමුත් අපිට දැම්ම උදාහරයක් ඉතර ගත්තත් ජෝග්‍රහවිි පේපර එක අපිද්‍යියපු විෂයතන කරපපුවා ඉන්වත්ත සමහයට මත් යෝගෘමිර ඒකේ කොටස් තුනමලියන් ඕෝනේ උදාාහරයක් ෙර ජෙමිකත් කොටස් සහතමලියන්න පලෙන් ප්‍රශ්න අනිවාර කරන හතමලියන්න කල දාලා තිබුණ බගෝල විද්‍යාවවෙ තිය මයි තුනක්ලියන් දාලා තිබෙන තුනමලියන්න කිය තිේතකොට අර තෝරා ගැනීමේ වරණයක් නැහැ මේකෙත් එවැනිත් තැනකට වැටමොත් එහෙම අපිට අතාරන්න දේවල් නැති වෙලා යන ඒනිසා හොඳටම බලන්න ඕනේ හොඳටම ලියන්න පුළුවන් ඒවා මොනාද කියන එක ඇත ෝරාබේරාගෙන ලියන එක එගන්නේ ඇදැන් අමුතුුවෙන් කියන්න ඕ නෑනේ ද පේපර් දෙකකට අපිවෙෙනී සිටපු නිසා එගැන්නේ මේ පේපර අහන රටාවයි ඒත් එක්කම කොහොමට උත්තර ලියන්න පුළුවන්ද කියෙ එක ගොල්ලෝ මම වගේ මොගොල්ලොත් හොඳර දන්නවන ඉගැන අර හිතන්න පතන්න වෙලාවක් නැහැ ඉදි අර ඒ ඉහිතලියන්න උත්තර යන්න උත්තරටක හදාගෙන තියා ගන්න එක තමයි කලින්ම කරන්න ඕනදේ පොයින්කොයින් හරි උත්තරටික හදාගෙන පොතපතගින් හරි ඒටික මාස්කරගෙන පෑකාලකට විනාඩ දාහක ියගන්න පුුවන් ක්‍රමවේදයක් හදාගන්න එක තමයි කරන්න තින හාලොකු හැලියන්න බෑ වගුගත කරලා ඒත් එක්කම මේ එහෙම නැත්තං පොයින් ෆෝර්ම් එකෙන් ලියන එක තමයි වඩාත්ම සුදුස වෙන්නේ ඒ නිසා මේ විශේෂයම අවධානය ොමු කරගත යුතු කාරණයක් තමයි මේ න්‍යායන් වලට අනිවාර්යම නියායක් ඒමනි ඇත්තම් ඔබ ගැමති නියායක් කියලා හෙමදාන්නක් පුළුවන්. තියනිසා මේ න්‍යායන් වලින් අනිවාර්යම ප්‍රශ්නයක් එෙනවා ඒ ප්‍රශ්නය ගොඩක් කලාවටතරන්න උත්සාහ ගන්න නියයයට සුත්තක් ඔොල්වෙ තියාගෙන. විශේෂයම අපිට මෙතර න්‍යයන් වලද මේ මනෝ විස්ේෂනවාදී නයාය අනිවාරයම හැමෝම ොත් එකම ගැටන නියයක් නිසා එක අනිවාරයම්ම බලාගත යුතුයි ඊළඟට මේ ඊළඟ නියයන් නිදිියට කන අර කොජ සිදිරිපත් කරන නාය එක අපිට වැැදගත් මේ ඒ නයායන් ඊළඟට එකන රෝජ සිරිපගල පුද්ගල කේන්ද්‍රිය නයාය ඉළඟට මේ ඉදිරිපත් කරන හේතුවාදී චිත්තවේගක චර්යා ප්‍රතිකාර ඒ නොන්නෝ ඒටික ඒකයි චර්යා දෙනාාසාම විට ෆ්‍රංකල්ගේ ගොඩක් වෙලාවට එන එකක් නැහැ නමු තර ඒත්කැන එලිස් ඒත්තක්කම වොට්සන් ඉදිරිපත් කන චර්යා හට ගස්ටවීම නි අය මනෝවවිස්ේෂන න අය එතකම රෝජස් ොන්නය හතර අඩුමත්කැන අනිවාර මනෝවිස්දේෂනවාද නියයායයි එලිස්ේ නිය අයයි ගොඩක් වෙලාවට හලති න පේපස්සල ඒ දෙක පිළිබඳව ගොඩක් මංහිතනවා මේ කරුණු රැස් කර ගත්තත් හොඳයි කියිය තිය නිසා මේ ඒ දෙක පිළිබඳව කරුණු එකතු කරගඩ ඔයිටික තමයි මට කියන්න තියෙන්නේ මේ බොහොම කල්පුණාවෙන් උත්තරලියන් ප්‍රශ්න දෙක නිසාඒ ප්‍රශ්න දෙකී අනිවාරයෙන් මංහිතන මංහිතන විදියට ප්‍රශ්ප තුනකට නවෙයි හතරකට විතර ැටලයි උත්තර ලියන්න සාපේක්ෂ ගත්තාම අප සප එක ප්‍රශ්න පහලවක් ලියව්වා එකන්නේ එතකොට මේකත් එක්ක බලනකොට එහෙම සමාන සමානුපාත කරන්න තව තව ප්‍රශ්න කැටෙන්න්න පුළුවන් ඒකැන්නේ ඒවත් එක්ක සම අපිට දැන් කොහොමත් ලියන්න තියන් ප්‍රශ්න හතරන දාට ලියන්න තින් විෂයන් දෙක 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 හරක් ලියන් ෙකොට්‍ර් ගන ඩිරන්නේ එක ම කරන්න තියන් ඒගොලට තියෙන ලොකුම වාසියවෙන් එතගොට ප්‍රශ් ගාන වැඩි කරයි මම හිතන්න හොයිටික තමයි මට කියන්න තියන්නේෙ මේ ගොඩක් වෙල්ලාවට මේකේ කරුණු නෝට් එකෙන් ලියන්න පුළුවන් නෝට් එකෙන් ලියන්න පුළුවන් බැරි නැහැ මේ නමුත් හ හිතන්න වෙලාවක් අපිට අවශ්‍යයි සමහර කර න එකැන්නේ බයවෙන්න එපා මේ නාය හොඳට බලාගන්න එතකට නියායට හරි ලකුම් හබවෙනවන්නේ නිායලවොත් නියයට ලකුම් හම්බ වෙනවා තකොට අර මොනාම හරි දෙයක් ඒක අල්ලලලියන්න නදේ නීට පස්සේ තකොට ඒකට මොනාාව හරි දෙයක් ලියාගන්න පුළුවන් මට්ටමක මෙතන හැමෝම ඉන්නවා ඉන්නවනේ මනාම් හරියිිය එකක් තියෙනවන්නේ නියායට න්‍යායලියන්න ලොකු උත් සහයක් ගන්න කියන්න පොතේ තියෙන නාය හොයාගෙන නයාය එතන ලියන්නවා තියෙන නි්‍යාය මුලට හල ීට පස්සන පශ්නයන් නියාගේ අනිවාර්යම හරියට ලියන්න ඒකට නෝට් එක මේ අර මොනාාද කණ්ඩායම්ේ දෙකේම තිය නෝට් දෙක පොඩ්ඩක් එකතු කරගෙන නෝට් එක හරිට හදාගන්න බලා තොරේ නෝට්ට එකෙන් සම ගොඩක් දේවල් කරගන්න පුළුවන් බැරි නෑ හරිමිස් රසා දරමිස් මේ නම් මේ කරගෙන යමුහි ඕ හිරාස හරි බොහම ස්තූතියි හිරන්ස අපිට ඩැන් සත්ෙක්්ෙක් අපේ විශේ ඇබිල්ල තියන විශේපතය ගැන හොඳ ඇඳීමක් අපේ හිරංස කලා අ එත්තනම අපේ හැමෝටම දැන්ක මේ ඔළුවට ගිය බැදගත් අපට ගොඩක් වැැදගස්ස කරපි හැඳින්වීම මොකද මේ වෙලාවෙ හැටියට දැන් හැමෝට මේ හොඳම අවබෝධය කොළුවට යන්න ඇති අපි කොහම තේපෙක මොවද තෝරගනි කොහොම උත්රලියන්න ොන අපි බඩිලක්නක යන්න කියනෙ ගැන මම බිනාඩිත් දෙක් තුනක් කරගෙන අපේ සර්ට හතරයි තිහට මමාරජනා කෙළි මම විනාටි තුනක් තව තියෙනවා මං ඒ වෙලාව ගන්නන් මෙන්න මේකට හිර අපේ හිරාස කිව්වදේ මං සාරංශතරාව මෙන්න මේ විදිහට ඉට කලින් මේ මතක් කිරීම කරනවා අපේ ගරෝප් එකේ ශයා කල්ල තිබ නෝත් අපේ මතක ඇති මල්මිමිස්ගේ නෝට් එක සම්පූර්ණම ඒමිස්ඒ දසල කිව අපි කතාකරද්දිී අපිට දුන්න නෝට්ට එකට අම තර තව කරුණු එක තුළස ම නිස් නට හැදුවක ොහම ස්තුති මස් නෝට ශයාාරට ගෝ්ක ේවෙලා මන් කියනම එක නිදේ තමයි ව අපේ ස්වාමීන් වහන්සේ ශා කල තිබබා ඒ ඒඇතු සව නෝත්කිහිපයක් අපි ගෝප එක කියවනම් මම කියනවා අපේ මිශල සල ස්වාමීන්හන්ස හමෝම ඒ නෝතිික බලන්න ඒ නෝටතිික අරගෙන මෙක්‍ර සෝදානම් වෙනවනක් ඉතා හොඳයි එමනම් මම අපේ හිරංස කිව්වටික ම ආප හෝ මේකමිදිරි සාරාංශි කරන්නන් ඉක්මනින්ම අපේ උපදේශනය විශය ගත්තොත් ම කොටස් ොකති මේ බෙදවා මෙන්නම කොටස් ොට බෙදල බලාගන්න කෙක්මයි ජනා කන්නමත නැදී පලවෙනි කොච ීරගත්තු උපදේශනය අරමුණු උපදේශන ප්‍රධාන ශාකා උපදේශනය අවශ්‍යතාවේ කට ශ්‍රී ලංකායි උපදේන ඉතිහාසය අපිට ගත්ව තී ංගට සා ප්‍රධාට සුවපත්ක්‍රීමේ කලාව ඊ ළඟට උපදේශවරෙක් සතුවියුතු ගුණාංග උපදේශන සච්චාරෙක්්‍ර ධර්ම උපදේශනය හා පදදී මාතර වෙනස සහ උපදේශන කසලතා න්න ඔොයක එක කොටසකට කියලා මං පොඩ්ඩක් බෙදාගත්ත මොකද. ප හිරාස චවතිිකමත ම කොටස් කල කියන්න අපේ මිස්ලසල හම මහ ක පක්කගට මේ ඔලුගට යන්න නිසායි මංම එක කියන්නේ එතකට මේ පලමිනි කොටිසිේලතු ටික බලාගත්තු සහොඳා කිය මට හිතෙනම් ඒලාළඟට දෙවැනි කොටසක් දිර මගත්ත ඔපදේශන න්‍යයායන්න සරෙන් පපුද්ගල ගටලුව විසිඳීම කියන එක. මෙන්න මෙත්ත නදී පොද්ගල ගැතලුවවා හඳුනා ගැනීම ඊට පස්ස පපුද්ගල ගැටලුවස්. දක්තානුව විශවේෂණය කිරීම ඊට පස්සේ ගැටලු හඳුනා ගතට පස්ේ විශ්වේෂණය කළාට පස්සේ එතනට උපදේශනන්‍යයාය සම්බන්ධකිරීම සහ පුද්ගල අයෝසේ සංවර්ධනය කිරීම කියන කාරණනා තිික සම ප්‍රදේශනයයා අතරෙන් පුද්ග යටටල පිසිසනමි කියන කො රට මැඩම් උගන ලතියෙන්නේ. එතකොට ඒ අටතේ මන විශ්ලේෂණ වාදීනඥාය සංජානක ප්‍ර පංශමනයාය හේතුවාදීනඥාය ඇවයාවාදී යායත සම් පෘ්ිකවාදී ය කියන නයායන් පහ අපිට කරල තියනවා.කට මේ න්‍යයන් පහසිුරෙන්ම කොහම ද අපි පාසල දරුදි ගටක් ිදන්නක් ෙ අපි දැනගත්තොත් මට හිතනවා පේතල්සල ඇවිල්ල තියනවා ඔබදන්නා ගැටඩුවක් ඔබදන්න න්‍යයායක් ඇ සුරෙන් ගැටලුවක් විසදාානික පෙන්වාන්න ක කියනෙක මට තනවා ර අපිහි රාන් කිවදිට මේ ඒකටත් අපි ලැස්සන ගොඩක් හොදයි කියල්. එන අව සාරරිමන් සොමවැනි පොස දීතරමවා සාරංශ කරන්න. සල් උපදශයණ කියෙන කොටස එමනම් පසල් උපදේශණී අවශ්‍යතාව මකක්්දිකළ පෙන්වාදින එක ඊළඟට පාසෙේ උපදේන මධ්‍යස්ථානයක් පිහිටවීම සම්බන්ධ අර චකට එකෙන් ගත කරුණු චෙක්ක මේ පිහිටවීම කොහබද කරන්න ඕනි කිය එක Before නමද අඩග වෙන්නනු දේවල්ෙනක සහ අ සගනයම උප දේශය ශිෂ සංවාර්ධනයට දාකිවෙන්න පොහොමද පාසල් ශෂ සංවාර්ධනයට පොහොමද උප දේශනය දායික වෙන්නේ කියන කාරණ ටික අුව මම ඔය පොටස්තුනක් පවිජිති බද අගත්තා හිරංස කිව්වික ඔක්ක ම ඔ පොටස්තුනට වෙකල දක්දැපුවා මම යෝජනා කරන්නවා අර තියන්න ග ති නෝට්ි තිනද නோට් නැත්තන් ගළග හරි අ ගෝතකේ ශියාව නෝ්ික ගන්න ඒටිකත් අරගෙන වැ කිය හරි හමனம் அ ம ம தන්නේ මහැස ඉන්නවනேது